උතුමු ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොතේ අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා මේ කියවෙන්නේ උතුම් වස්සාන කාලය. මේ වස්සාන කාලයේ ඔබ කරන පුංචිම පිනක් පවා මහත්ඵල මහානිශංස ලැබෙන පින් බවට පත්වෙනවා. එතින් ඔබටත් හැකියාව තිබෙනවා චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසයෙන් මහා සංඝරත්නය උදෙසා පූජාවන් පවත්වන්නට මෙතෙෆෙම් රේඩියෝව මෙවර කඨින මහා පුණ්‍යෝත්සව පවත්වන උතුම් තිස්ස මහාරාම මහා විහාරයේහි සේනාසන පූජාවක් පවත්වනවා හා සමාන මහා පින්කමක් ඔබට සිදු කරන්න අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. ඒ අසිරිමත් ධාතුන් වහන්සේ වඩා හිඳුවන ඒ ධාතු මන්දිරය සහ බුද්ධ මන්දිරයේ පියස්ස නිම කිරීම සඳහා අවශ්‍ය උළුකැට පූජා කරන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබ විමසීම් කරන්නට ඕනේ 077-41-52-272 අංකෙන් අපි දර්ශන්ට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එමනම් අපි නමස්කාර පූර්වක පාද අභිවන්දනෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා අදත් මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසන අවපවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු.
සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව මුළු මහත් ලෝක සත්ත්වයාටම මහත් වූ අනුකම්පාවෙන් ශ්‍රවණය කරවන්න මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නුගේගොඩ මිරිහාන පරණ කොට්ටාව පාර අංක 110-2 නිවසේ පදිංචි සුමතිපාල මහතාගේ දෝදරු පිරිස විසින්. අපි මේ පින්වතුන්ට ධර්මදේශනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ. අද පින්වතුනි, මේ දේශනාවට මා මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළා ඉතාම වටිනා කියන දහම් කතාවක්. භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී මේ කොසල් රටේ, ඒ කොසල් රටට අයත්ව තිබුණා ඇලගමු කියලා එක්තරා ගමක්. මෙන්න මේ ගමට දවසක් භික්ෂුන් වහන්සේලා 60 දෙනමක් වස් කාලය ගත කිරීම සඳහා සුදුසු තැනක් තෝරා ගන්න වැඩම කළා. ඒ වැඩම කරපු වෙලාවේ මේ ගමේ ගම්මුලා දෑණියගේ අම්මා, ඇගේ නම මාතික මාතා. මෙන්න මේ මාතික මාතාව මේ හාමුදුරුවරු වැඩිය බව දැකලා ඈ උන්වහන්සේලා වෙත ගිහිල්ලා උන්වහන්සේලාට දන්පැන් පූජා කළා. දන්පැන් පූජා කරලා අවසන් වෙලා උන්වහන්සේලා ඊළඟට එතනින් වඩින්න තීරණය කරයින් පස්සේදී මේ මාතික මාතාව උන්වහන්සේලාගෙන් අහනවා, ස්වාමීනි, දැන් ඔබ වහන්සේලා මෙතනින් කොහාටද වැඩම කරන්නේ? එතකොට උන්වහන්සේලා කියනවා, මෑණියනි, අපට එහෙම යන්න ස්ථීර තැනක් නැහැ. අපි මෙවර වස් කාලයේ ගත කරන්න සුදුසු තැනක් හොයාගෙනයි අපි මේ ආවේ. ඒකට සුදුසු තැනක් හොයාගෙන අපි යනවා. ඒතර ඒ වෙලාවේ මාතික මාතාව ඒ කහල ප්‍රශංසාවෙන් මෙහෙම කියනවා, අනේ සාදු සාදු ස්වාමීනි, ඔබ වහන්සේලාට පුළුවන්කමක් තියෙනවා නම් අපට අනුකම්පා කරලා මේ ගමේ ඒ වස් තුන් මාසේ ගත කරන්න වැඩ ඉන්න කිව්වා. අපි ඔබ වහන්සේලාට තිසරණ සහිත උපෝසතයේ සමාදන් වෙලා මේ තුන් මාසේ උපස්ථාන කරන්නම් කියලා කිව්වා. මෙන්න මේ කාරණාව මං හිතන්නේ විස්තර කරන්නම වටින කාරණාවක්. තෙරුවන් සරණ ගිහිල්ලා උපෝසතයේ සමාදන් වෙලා වස් තුන් මාසේ ඔබ වහන්සේලාට උපස්ථාන කරන්නම් කියන කාරණාව. පිඟුතුනි, මෙන්න මේ සීලය හඳුන්වන්නේ ප්‍රාතිහාර පක්ෂයේ සීලය කියලා. දැන් අපේ තියෙනවනේ පිඟුතුනි, උපෝසතේ කියලා තියෙනවා මාසෙකට එක දවසක් ගන්න සීලය. ඒ වගේම තමයි තවත් සිල් මට්ටමක් තියෙනවා, මාසෙකට දවස් 6ක් සිල් ගන්න ක්‍රමයක්. ඊළඟට තවත් සිල් ක්‍රමයක් තමයි මේ ප්‍රාතිහාරයේ පක්ෂයේ සීලය කියන සීලය. දැන් උපෝසතයක් වෙන්න නම් පිංගුතුනි උදේ 6ට සමාදන් වුණොත් පහුවදා උදේ 6ට තමයි පවාරණේ වෙන්න ඕන. ඒකට කියන්නේ පූර්ණ උපෝසතයක් කියලා. නමුත් ඉතින් අද කාලේ හුඟක් දිනේ සිල් ගත්තට ඒ හුඟක් දිනේ ඔය පූර්ණ උපෝසත සීලේ නෙවෙයි සමාදන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේලා වදාරලා නැති, වර්ණනා කරලා නැති සීලයක් හැටියට මේ අර්ධ උපෝසත සීලයක් සමාදන් වෙනවා. ඉතින් සමහර අය හිතනවා තමන්ගේ සිල් ගන්න ක්‍රමයෙන් තමන්ට දෙලොවට වැඩ පිණිස ඒ සීලේ හේතු වේවි කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය නෙවෙයි නම් තමන් අනුගමනය කරන්නේ, ඒ කෙනා මේ ශාසනයේ හික්මුණු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කෙනා මේ ශාසනයේ හඳුන්වන්නේ අප්පතිස්සා, අකීකරු කෙනෙක් හැටියට. එස අප්පතිස්සා එම නැත්තං අකීකරු කෙනෙක් බවට පත් වුනාම මොකද වෙන්නේ?
ළමෙක් අකීකරු වුණාම, ශිෂ්‍යෙක් අකීකරු වුණාම මොකද වෙන්නේ? එයාගේ අනාගත ජීවිතය අඳුරක් වෙනවා. එනම් සම්මා සම්බුදු වරයෙකුට අකීකරු වුණොත් මොකද වෙන්නේ? ඒ කෙනාගේ සංසාරේ අඳුරු වෙනවා. පිහිටන්න තැනක් නැති වෙනවා. අපපතිට්ටා කියලා කිව්වේ ඒකයි. එනිසා ඒ කිනාට දීර්ඝතර සංසාර ගමනේ දීර්ඝ කාලයක් දුක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. මේ කාරණා මෙතන සාකච්ඡා කරන්න ගියොත් නම් අපි මේ දේශනාවේ මාතෘකාව වෙනම පැත්තකට ගලාගෙන යනවා. නමුත් අපි ඉදිරි දවසක මේ කාරණාවල් ටික පැහැදිලි කරලා දෙන්නම් අපේ පින්වතුන්ට. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනීය ක්‍රියාත්මක කරලා සමාදන් වෙන එක අපේ සංසාර ගමනට කොයිතරම් ප්‍රයෝජනයක් වෙනවද කියලා. ඒතර තවත් දියුණු සිල් මට්ටමක් තමයි මාසයකට දවස් 6ක් සිල් ගන්න එක. ඒ කියන්නේ පුර පසළොස්සක් පොහේ දවසට කලින් දවසයි, පුර පසළොස්සක් පොහේ දවසයි, පුර පසළොස්සක් පොහේ දවසට පස්සේ දවසයි කියන මෙන්න මේ දවස් 3 සමාදන් වෙන්න ඕන. ඒ වගේම තමයි අමාවක දවසකට කලින් දවසයි, අමාවක දවසයි, අමාවක දවසකට පසු දවසයි කියන මෙන්න මේ දවස් 6 කියලා මේ මාසෙකට දවස් 6ක් සිල් ගන්න ක්‍රමයකට මේ සීලය තවත් දියුණු වෙනවා. ඊළඟට තවත් දියුණු මට්ටමක් තමයි මේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සීලයේ කියන සීලේ මට්ටම. ඒ ප්‍රාතිහාර්ය පක්ෂයේ සීලයේදී කෙරෙන්නේ පිංගතුනි භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙන දවසේ තමනුත් උපෝසතේ සමාදන් වෙනවා. ඒ කියන්නේ අටසිල් සමාදන් වෙනවා. ඊළඟට පිංගතුනි ඒ වස් තුන් මාසයේ අවසන් වෙනකම්ම අටසිල් වලම ඉඳගෙන තමන්ගේ ජීවිතය ගත කරනවා. අන්න ඒකට තමයි කියන්නේ මේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සීලය කියලා. දැන් මේ මාතික මාතාව සමාදන් වුණේ අන්නේ සීලය. භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙන දවසේ උපෝසත සීලය සමාදන් වෙනවා. ඒ සීලය පවාරණය කරන්නේ කවද්ද? භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කරන දවසට. ඉතින් ඇත්තටම පින්වතුනි මේ ශාසනේ දියුණු වෙන ශ්‍රාවකයා ඔන්නෝයේ තැනට එන්නයි උත්සාහ කරන්න ඕන. වස් සමාදන් වෙන දවස තමන්ට පුළුවන් නම් පින්වතුනි සීලය සමාදන් වෙන්න. වස් පවාරණය වෙන දවසේ ඒ සීලය පවාරණය වෙන්න පුළුවන් නම් හිතන්නකෝ බුද්ධෝත්පාද කාලයක එක වරක්කෝ ওই ක්‍රමයට සිල් සමාදන් වුණොතින් ඒ කෙනාගේ සංසාර ගමනට මොනතරම් ප්‍රයෝජනයක් වෙනවද කියලා බලන්න. එනිසා අපේ පින්වතුන් අන්නේ කාරණාවත් හිතට ගන්න. මොකද ඒව හිතට ගන්නකොට තමයි තමන් මේ ශාසනේ දැන් කොයි වගේ තැනකට හිත දියුණු කරගෙන තියෙනවද කියලා මනින්න පුළුවන් වෙන්නේ. මේව මේ ශාසනේ තියෙන මිනුම් දඬු. ඒතර තමන්ට පුළුවන් තමන් ගැන මැනගන්න තමන් මේ ශාසනේ දැන් කොයි වගේ දියුණු තැනකට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඒ විදියට දැන් මේ මාතික මාතාව සිල් සමාදන් වුණා. භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන බාරගත්තා. ඒකට කියන්නේ වස්පින්කම කියලා. අපේ ලංකාවේ පින්වතුනි ක්‍රියාත්මක කරන පින්කමක් තමයි මේ කටින පින්කම කියලා කියන්නේ. ඇත්තටම කටින පින්කම කියලා පුණ්‍ය කර්මයක් අපේ ශාසනේ නම් සඳහන් කරන්නේ නැහැ. අපේ ධර්ම ග්‍රන්ථවල කොහෙවත් මේ කටින පින්කමක් කියලා පින්කමක් නැහැ. කටින ආනිසංස කියලා ආනිසංස ගොනු වෙච්ච තැනකුත් නැහැ. එහෙම දේශනා වෙච්ච තැනකුත් නෑ. නමුත් ලංකාවේ හුඟා කාලයක් ඉඳලා හුඟ දිනෙක මෙන්න මේ කටින පින්කම කියලා පින්කමක් හඳුන්වාගෙන ඒ කටින පින්කම සිද්ධ කරනවා. ඉතින් ඇත්තටම පින්කමක් කියලා කිව්වට වැඩි හරියක් ඒ පින්කමේ අංග තියෙන්නේ අකුසල් වැඩෙන අංග. ඒ එහෙම අකුසල් කරගෙන තමන් හිතනවද තමන්ට සංසාරයේ හිතන දේවල් පතන දේවල් ලැබෙයි කියලා? අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා වගේ හරියට නිකන් අර ගඟකට ගලක් දාලා ඒ ගල පාවේවා පාවේවා කියලා ප්‍රාර්ථනා කරන්නක් වෙනි දෙයක් තමයි මේ නොකිරෙන දෙයක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක. ඉතින් ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. මිගුතුරි මේ ශාසනයේ කටින පින්කම කියලා පින්කමක් නැහැ. කටිනිය කියලා කියන්නේ ඇත්තටම මේ භික්ෂුන් වහන්සේලාට අයිති කොටසක්. ඒ වස් සමාදන් වෙන භික්ෂුන් වහන්සේලාට ලැබෙන ආනිසංසයක්. ඒක ඇත්තටම එක පැත්තකින් කියනවනේ විනය කර්මයක් වගේ දෙයක්. මේ කටිනිය කියලා කියන්නේ.
පිඳුරි ගිහි ඔබට කරගන්න තියෙන පින්කම තමයි වස් පින්කම කියලා කියන්නේ. වස් කාලේ කරන පින්කම තමයි අපේ පින්වතුන්ට සංසාර ගමනට මහත් වූ වැඩ පිණිස හේතු වෙන්නේ. මොකද වස් කාලේ හාමුදුරුවෝ නමකට දෙන දාණය අන්‍ය කාලයක දෙන දාණයට වඩා මහත්ඵල මහානිසංස ළඟා කරගන්න පුළුවන්. මොකද උන්වහන්සේලාගේ ප්‍රතිපත්ති පූර්ණේ කරන කාලයක් මේ වස්තුම් මාසය කියන්නේ. එවැනි ප්‍රතිපත්ති පූර්ණේ කරන කාලයක උන්වහන්සේලාට අනුග්‍රහ කරන එක අපේ පින්වතුන්ට මහත් හිතසුව පිණිස වැඩ පිණිස හේතු වෙන පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වස් කාලේ අපේ පින්වතුන් පින්කම් කරගන්න. මහා සංඝරත්න උදෙසා අඩුම තරමේ තුන් මාසෙම උපස්ථාන කරන්න බැරි නම් එක දවසක් හරි කමක් නෑ. වස් සමාදන් වෙලා ඉන්න හාමුදුරු නමකට දානි වේලක් පූජ කරන්න. චීවරයක් පූජ කරන්න. උන්වහන්සේලාට බෙහෙත් ටිකක් පූජ කරන්න. ඇති හැකි අය උන්වහන්සේලා වෙනුවෙන් කුටියක් තනවල දෙන්න. ඇත්තටම ලංකාවේ දැන් අපට ආරංචි වෙන කාරණාවක් තමයි බොම සතුටුදායක විදියට ආරංචි අපට අහන්න ලැබෙනවා. ලංකාවේ පින්වතුනි දැන් එවැනි සම්මා දිට්ඨිකයින් බිහි වෙලා තියෙනවා. ඇත්තටම මම නම් හිතන්නේ ඒ ලාභය මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ නිසාම ඇතිවෙච්ච දෙයක්. මං ඒකද මේ කියන්නේ ධර්ම දානයක තියෙන ආනිසංස කොච්චරද කියලා. මොකද බණ අහන්න අහන්න තමයි මිනිසුන්ගේ හිත් වෙනස් වෙන්නේ. මිනිසුන්ගේ හිත් සම්මාදිට්ඨික වෙන්නේ. මිනිසුන්ගේ හිතේ ධර්මී පිහිටන්නේ බණ අහන්න අහන්න. ඇත්තටම මේ මාධ්‍යන් තුලින් මොන්න තරම් සේවයක්ද පිංගුතුනි මේ ලෝකෙට කරන්නේ. කෙලෙස් ලෝකේ අවසන, මේ කෙලෙස් ලෝකේ කෙලෙස් බලවත් කරවන පංචකාමී ඉස්මතු කරවන ලෝකයේ ඒ පංචකාමයන් නසන්න, පංචකාමයන් විනාශ කරන්න, ඒ කෙලෙස් මුල් උදුරලා දාන්න මේ ධර්ම චක්‍රයක් මේ පතුරවන්නේ. ඒක විශාල ආනිසංසයක්. ඇත්තටම ඒ ආනිසංස අපට අහන්න ලැබෙනවා, අපට දකින්න ලැබෙනවා මේ සමාජය තුල. මොකද අපි කවදාවත් අහපු නැති දේවල් මේ සමාජය තුලින් අහන්න ලැබෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපුවා. ඒ කාලේ මිනිස්සු මේ තරම් පින්වතුනි ධර්මයට නැඹුරුකමක් තිබුණේ නෑ. නමුත් දැන් මේ අවුරුදු 10ක 15ක කාලයක් තුල මිනිසුන්ගේ ජීවිත සැබෑවටම පින්වතුනි ධර්මයෙන් වෙනසක් කරගෙන තියෙනවා. ඒ මිනිස්සු අර සාම්ප්‍රදායික බුදුදහම ක්‍රමයෙන් වැළ ඉවත් වෙලා නිවැරදි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ මොකද්ද කිය කී හොය හොය ඒක අනුගමනය කරගෙන ඒක පිළිපදින්න අපේ සමාජයේ බහුතරයක් නැතත් යම් ප්‍රමාණ පිරිසක් පින්වතුනි උත්සාහ ගනිමින් ඉන්නවා. ඇත්තටම ඒ ගෞරවය සැබෑවටම හිමි වියුත්තේ මේ මාධ්‍යන් වලට. මොකද මේ නිසා තමයි ඔවුන්ගේ කාරණා දැනගත්තේ. ඔවුන්ගේ වයි දැනුවත් උනේ. ඉතින් ඒක ධර්ම දානේ ආනිසංසයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මම අර ඒකනේ නිතරම කියන්නේ මේ දේශනාවක දායකත්වයක් දරන එකත් කොච්චර වටිනවද කියලා. මොකද දැන් නිවසක මේ දේශනාවක් පැවැත්වුවා නම් කීප දෙනෙකුයි ශ්‍රවණය කරන්නේ. නමුත් විශේෂයෙන්ම නෙත්නාලිකාවේ විශාල පිරිසක් බණ අහනවා. එවැනි තැනක මේ දේශනාවක දායකත්වයක් දරුවම අතිවිශාල ශ්‍රාවකෝ පිරිසක් අහනවා. පිඟුතුනි හිතන්න එක මිනිස්සේ කරේම වෙනස් වෙනවන කොච්චර වටිනවද? ඒක කොච්චර ලාභයක්ද? ඉතින් දැන් නෙත්නාලිකාව තවත් සුවිශේෂී අවස්ථාවක් අපේ පිඟුතුන්ට හදලා දීලා තියෙනවා. අපි පහුගිය දේශනාවලදීත් මතක් කළා. ඒ තමයි දායකත්වයේ දරන අපේ පිංමතුන්ට බම්බලපිටියේ පිහිටි මේ නෙත්නාලිකාවේ මැදිරි සංකීර්ණයට ඇවිල්ලා නෙත් FM ගුවන් විදුලියේ මැදිරි සංකීර්ණයේ අලුතෙන් ඉදි කරපු ඒ දම් සභා මණ්ඩපය තුල ඉඳගෙන අපේ පිංමතුන්ට දැන් ඒ දායකත්ව ධර්මදේශනා පවත්වන්න පුළුවන් කමක් ලැබෙනවා.
ඒක තවත් විශේෂ ලාභයක් ඇටියට මං හිතන්නේ අපේ දායක පින්වුතුන්ට ලැබෙන. දේශනාව අපේ පින්වුතුන්ට ශ්‍රවණය කරලා ඒ දේශනාවට සම්බන්ධ වෙලා ඒ දේශනාවෙන් ජනිත කරගන්න කුසලයන් අපේ පින්වුතුන්ට ළඟා කරගන්න පුළුවන් හැකියාව දැන් ලැබිලා තියෙනවා. ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව අපේ පින්වුතුන්ට ඉදිරියට ඒ විදිහට පවත්වන්න පුළුවන්. ඉතින් එතකොට මම කියන්න ගත්තේ එහෙම පින්වතුනි බණ අහලා අපේ සමාජයේ අද අහන්න දකින්න ලැබෙනවා. ඇත්තටම මේ වස් කාලයේදී පවා සමහර අය පින්වතුනි කුටි හදලා හාමුදුරුවරුන්ට පූජ කරලා තුන් මාසයක් එක දිගට හාමුදුරුන්ට ඒ වස් කාලේ උපස්ථාන කරනවා. ඊළඟට සමහර අය භාග්‍යවතුන් වහන්සේට තමන්ගේ නිවසේ වස් ආරාධනා කරලා තුන් මාසයක් භාග්‍යවතුන් වහන්සේට බුද්ධ උපස්ථාන කරනවා. ඊළඟට ඔවුන් ඒ වස් කාලයේ අවසන් වෙනකොට භාග්‍යතුන් වහන්සේට කටින චීවරේ පවා සූදානම් කරගෙන තියෙන පූජ කරන්න. ඒතර බලන්න අපි මේව ධර්මයේ පොත්පත්වල දැකලා තිබුණට මේ සමාජයව අහන්න දෙකින් ලැබුණේ. නමුත් දැන් ඒවා අපේ සද්ධාව තියෙන ප්‍රඥාවන්ත මිනිස්සු කරන්න උනන්දු වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නිවැරදි බුද්ධ වචනේ අනුගමනය කරලා නිවැරදි වූ කුසලයක් තමන්ගේ සංසාර ගමනට කරගන්න ඕන කියන උනන්දුව නිසා. ඉතින් ඒව ඇත්තටම ඔවුන්ගේ සිත් තුළ ඉපදුනේ මේ බණහන නිසා. සමහර අය බුද්ධ උපස්ථාන කරනවා, ඒ විදිහට සංඝෝපස්ථාන කරනවා. ඉතින් ඒ වගේ මිනිසුන්ගේ ජීවිත තුළේ වෙනස ඇති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම එක ලොකු ලාභයක් හැටියට අපි හඳුන්වනවා. මොකද දැන් සමහර අය අපි එක්කලා ඒව කියනවා. අපි මේවර වස් කාලේ අපි හාමුදුරු නමකට වස් ආරාධනා කරලා කුටියක් හදලා දීලා ඒ කුටිය හාමුදුරු වඩම්මවල අපි මේ තුන් මාසෙ මුන්නහන්සේට උපස්ථාන කරනවා. අපි පින්වතුන් හිතන්නකෝ ඒව අහන්න ලැබෙනකොට හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. අනේ මේ මිනිස්සු මේ බණ අහනවා විතරක් නෙවෙයි, ඒව තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නේද කියලා අපට හිතට නැගෙනවා. එතකොට වීරියක් හිතට එනවා පින්වතුනි ඊළඟ ධර්මදේශනාවක් කරද්දී අපිට. ඉතින් ඒ වගේ වෙනස් වෙන මිනිස්සු ඉන්නවා අපේ සමාජේ. ඉතින් දැන් මේ උපාසිකාවත් එහෙම උපස්ථාන කරන්න මේ තෝරගත්තේ. ඒතර මේ වස් කාලේ කියන්නේ අති විශේෂ කාලයක්. ඒ නිසා අපේ පින්වතුන් ඒක වෙනුවෙන් අපේ පින්වතුන් වෙහෙසෙන්න නැත්තම් ඔය කටින පින්කමකට වෙහෙසුනා කියලා අපේ පින්වතුන් හිතන්න එපා. ඔය අපේ පින්වතුන් හිතන පතන පින් ලැබී කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් කියනවා නම් අපේ සමාජයේ එක මතයක් තියෙනවා ආනන්තරේ පාප කර්ම හැර අනිකුත් සියලුම අකුසල කර්ම ටික මේ කටින පින්කමකින් අහෝසි කරගන්න පුළුවන් කියලා. පින්වතුන් හිතන්නකෝ එහෙම දෙයක් තියෙනවා නම් කොයිතරම් ලාභයක්ද පින්වතුනි. එහෙනම් ඇයි අපි මෙච්චර මේ පව් කරන්න බය වෙන්නේ? අපි පව් කරන්න බය වෙන්න ඕනේ නෑනේ. ඇති හැකි කාලේ පුළුවන් තරම් හයිය හක්තිය තියෙන කාලේ අකුසල් කර කර සතුටු වෙලා ඉඳලා ওই බැරි කාලේ කටින පිංකමක් කරගත්තනම් හරිනේ. එතකොට පුළුවන් නේ පිංඋතුන අපට ඔය කියන විදිහට සුගතියට යන්න. ඇයි අර ආනන්තරේ පාප කර්මයෙන් අනිත් ඔක්කම අකුසල කර්ම අහෝසි වෙනවා නම් කටින පිංකමකී මතක තියාගන්න එහෙම වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යම් කිසි කෙනෙක් පවක් කළොත් යත්තට්ටිතෝ මොංජෙය පාපකම්මා තමන් කරපු පාපයෙන් තමන්ට කවදාවත් ගැලවෙන්න බෑ. න ජගතිප්පදේශෝ මේ ලෝකේ කිසිම ප්‍රදේශයක් නැකින් ගැලවිලා ඉන්න. නාන්තලික්කේ න සමුද්දමජ්ජේ න පබ්බතාණං විවරම් පවිස්ස අහසෙවත් නෑ සමුද්‍රේ මැදවත් නෑ පර්වත කුහරයක් ඇතුළෙවත් නෑ කරපු පාප කර්මයෙන් ගැලවෙන්න. එනිසා මේ පින් කරලා පව් අහෝසි කරගන්න ක්‍රමයක් අපේ ශාසනයේ නෑ. අහෝසි වෙන විදියක් තියෙනවා. ඒක ඔය කියන විදියට නෙවෙයි. නමුත් අහෝසි වෙනවා කියන කාරණාව හිතනවට වඩා මම නම් හිතන්නේ කරන කර්මේ ඒකාන්තයෙන් ඵල දෙනවා කියන එක විතරයි හිතන්න තියෙන්නේ. ඇත්තටම කර්මයක අහෝසි වෙනවා කියලා එකක් නෑ. අහෝසි වෙනවා කියන්නේ එක කර්මයක ජීවිත ලක්ෂ්‍යය ඵල දෙන්න තියෙනවා නම් අන්නේ කර්මේ ජීවිත 10000ක් විතර නැති වෙනවා. අන්න එහෙම ක්‍රමයක් තමයි අපේ මේ ධහම තුල තියෙන්නේ. නමුත් හිතන්න තියෙන ඔය එකක්වත් නෙවෙයි. කරන කර්මය සංසාරේ කවදා හරි දවසක ඵල දෙනවා කියන එක විතරයි. එච්චරයි හිතන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් හිතන්ද
කරන කර්මය පලදිනවා කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අකුසල් කරන එක නැති කළොත් විතරයි අකුසල විපාකයෙන් අපට මගහැරින්න පුළුවන්. අකුසලම් භික්කවේ පජිහිතුන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අකුසල් කරන එකෙන් වළකින්න. ඒ නිසා මේ මිත්‍යා සංකල්ප හිතේ දරාගෙන මේවා කරන්න එපා. සම්මා දිට්ඨිය පෙරට කරගෙන මේවා කරන්න. එනිසා මේ වස් කාලයේ කියලා කියන අපේ පින්වතුන්ට හරියට මේ ස්වර්ණමය කාල පරිච්ඡේදය අපේ පින්වතුන්ගේ දෙලොව ජීවිතයටම මහත් වූ කුසල් වඩා ගන්න පුළුවන් කාල පරිච්ඡේදය. දැන් හරි කමක් නැහැ. වස් ආරාධනා කරපු කෙනෙක් හරි එකතු වෙලා පුළුවන් තරම් වේලක් දෙකක් හරි කමක් නැහැ. හාමුදුරු නමකට දවස් දෙක තුනක් හරි කමක් නැහැ දානියක් දෙන්න. ඒක අපේ පින්වතුන්ට මහත් වූ වැඩ පිණිස හේතු වෙන දෙයක් බවට පත් වෙනවා. අපි මේ වස්සානි සංසනන් පහුගේ කාලවල ඕන තරම් දේශනා කරලා තියෙනවා. දැන් ඉතින් මේ මාතික මාතා ඒ පුණ්‍ය කර්මයේ කරන දැන් මේ හාමුදුරන්ට ආරාධනා කරයි. උන්වහන්සේලා ඒක බාරගෙන දැන් උන්වහන්සේලා ඒ ගමේ ඔවුන් හදලා දුන්නු කුටි සෙනසුන්වල වැඩ ඉඳගෙන නියමිත දවසේ වස් සමාදන් වෙලා ඔන්න වස් කාලය ගත කළා. මේ 60 දෙනා වහන්සේලා ඒ දවසේ මෙහෙම කතිකාවක් කරගත්තා. අපි මෙතනට ආවේ අපේ හිත දියුණු කරගන්න. බුද්ධ ආදී ආර්ය උත්තමයන් වහන්සේලා මේ ලෝකේ කාටවත් බෑ රවට්ටන්න. ප්‍රමාද නොවි අප්‍රමාදීව වීරිය වඩන අයට තමයි බුදුවරු මේ ලෝකේ ප්‍රශංසා කරන්නේ. එනිසා සංසාරේ අපි මහා gedara නිරය කරගෙන ඉඳගෙන ආපු අය. එනිසා තව දුරටත් ඒ තැනට යන්නේ නැතුව මේ නිදහස් වෙලා ආපු මේ ලබව ජීවිතේ අපි ඒ සඳහා වෑයම් කරමු. එනිසා අපි කවුරුත් මේ තුන් මාසේ උත්සාහ ගමු කොහොම හරි මේ සංසාර දුක නිවාලන්න. අපි නිර්වාණය වෙනුවෙන් අපි වෑයම් කරමු කියලා කතිකා කරගෙන ඔවුන් අතරින් මෙන්න මෙහිම සම්බාධක දාගත්තා. මොකද්ද? මහතෙරුන් වහන්සේට උපස්ථාන කරන උදේ වරුවේ හවස් වරුවේ විතරක් අපි එකිනෙකා එකතු වෙමු. දානෙට වඩින වෙලාවට අපි එකිනෙකා එකතු වෙමු. යම් කෙසේ භික්ෂුන් වහන්සේ නමක් රෝගී වුණොත් දංගෙඩිය නාද කරොත් ඒ නාදේ හඬට අපි එකතු වෙමු. අනිත් හැම වෙලාවකම අපි ගිහිල්ලා තනි තනියෙන් භාවනා කරමු කියලා කතිකා කරගත්තා. දැන් ඉතින් උන්වහන්සේලා 60 දෙනා වහන්සේලා ඒ විදියට කතිකා කරගෙන ඔන්න දැන් භාවනා කරනවා. දවසක් මේ මාතික මාතාට හිතුණා උන්වහන්සේලාව බැහැ දකින්න යන්න. ඉතින් දවසක් මේ මාතික මාතාව ගිතෙල් හකුරු ටිකක් ගෙන්වාගෙන එක සවස් කාලේ විහාරයට ගියා. නමුත් කිසිම භික්ෂුන් වහන්සේ නමක් එක විහාරයකවත් දකින්නේ නැහැ. ඒතර අහනවා ඒ දෙසිදස්සන්ගේ කෝමි හාමුදුරු කොහෙටද වැඩම කළේ? එතකොට කියනවා උපාසිකාව උන්වහන්සේලා මේ මහානදම් පුරනවා. මේ තැන්වල වෙලා ඉඳගෙන. ඒතර උන්වහන්සේලා ගෙන්නවන්න පුළුවන්ද කියලා අහනවා මෙතනට. පුළුවන් කියනවා. එහෙම කියලා දංගෙඩිය නාද කරනවා. මොකද දංගෙඩිය හඬට එනවා. උන්වහන්සේලා තනි තනියෙන් තමයි දැන් මේ වනයේ ඇතුළේ ඉඳලා ඒ කුටි සෙනසුන් වලට වැඩම කරන්නේ. ඒතර දැන් මේක දැකපු මාතික මාතාව හිතනවා මෙතන එක නමක්වත් දෙනමක් එකකට ආවෙ නෑනි. සියලු දෙනා වහන්සේලා වැඩි තනි තනිවම. ඇයි මුන්වහන්සේලාගේ අතරේ මොනව හරි කලහයක් ඇති වෙලාද? උන්වහන්සේලා අතරේ මොනව හරි අදහස්වල පරස්පර භාවයක් ඇති වෙලා අමනාපකමක් ඇති කරගෙනද මේ ඉන්නේ? උන්වහන්සේලා මේ වැඩේනි හිතමනාපකමින් දෙකිනිකා කෙරෙහි කියලා උන්වහන්සේලාගෙන් විමසුවා. ඇයි ස්වාමීනි ඔබ වහන්සේලා මේ තනි තනියෙන් වැඩම කළේ? එතකොට උන්වහන්සේලා කියනවා උපාසිකාව අපි මේ මහානදම් පුරනවා කිව්වා. එතකොට අහනවා ස්වාමීනි මොකද්ද මහානදම කියන්නේ? ඉතින් එතකොට කියනවා සීලය ආරක්ෂා කරගෙන දොත්තිංසා කාර්ය සජ්ජහායනා කිර කරගෙන කමඨහන් වඩාගෙන ආත්ම භාවයේ විනාශය දැකලා සිත ඒ තැන්නේ පිහිටුවාගෙන ඉන්න එකට තමයි මහානකම කියලා කියන්නේ කියලා කිව්වා. එතකොට මේ මාතික මාතා වහනවා ස්වාමීනි ඒ මහානකම පුරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට විතරද? ස්වාමීනි අපි වගේ අයට ඒව කරන්න සුදුසු නැද්ද කියලා අහනවා. එතකොට කියනවා නෑ, මේවා ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. එහෙනම් ස්වාමීනි මාවත් එහි සමාදන් කරවන්න.
මටත් කමටහනක් දෙන්න කියලා කමටහනක් ඉල්ලුවා. ඉතින් මේ මාතික මාතාවත් ඒ කමටහන ලබාගෙන ඇගේ නිවසට ගිහිල්ලා විවේකීව ඉඳගෙන ඇය වීරිය වැඩුවා. නොබෝ කාලයක් යන්න කලින් ඇය ඕරම් භාග්‍ය සංයෝජන ධර්ම සම්පූර්ණයෙන්ම නසලා උතුම් වූ අනාගාමී ඵලය සාක්ෂාත් කරගත්තා. ඇය ලැබුවේ සිව්පිලි සිඹියාවටපත් අනාගාමී ඵලය. එතකොට ඇයට ඒත් එක්කම ලැබුණා දිව්‍යමය ඇස, පරචිත්ත විජානන කියන මේ ඥානයන්. ඒ කියන්නේ අනුන්ගේ සිත දැනගන්න පුළුවන් ඥානයන්. මම ඒ වෙලාවේදී ආවර්ජනය කරලා බලනවා, මට මේ කමටහන් දුන්නු මගේ ආරිය උත්තමයන් වහන්සේලා මා ලැබපු මේ අධිගමයන් කවදද ලැබුවේ කියලා. ඈ එහෙම ආවර්ජනය කරලා බලනකොට අනේ උන්වහන්සේලා එක නමක්වත් අඩුම තරමේ සිත පුංචියටවත් දියුණු කරගෙන නැහැ. උන්වහන්සේලගේ සිත යම් ප්‍රමාණයකටවත් දියුණු වෙලා නැහැ. එතකොට උන්වහන්සේලා දිහා බල්ලා ඈ හිතනවා, ඇයි උන්වහන්සේලාට හිත දියුණු කරගන්න බැරි වුණේ? එතකොට ඈට පේනවා උන්වහන්සේලාට නිසි ආහාර පාන ලැබෙන්නේ, සුදුසු ආහාර පාන ලැබෙන්නේ, මේ කය ගිලන් නොමි පවත්වා ගන්න පුළුවන් ආකාරයට ආහාර පාන ලැබෙන්නේ. ඉතින් ඒකත් ඇත්තටම විශේෂ කාරණාවක්. දැන් සමහර වෙලාවට දන් දෙනකොට උනත් අපේ පින්වතුන් පුරුදු වෙලා තියෙනවා මේ දානයන් දෙන්න. සමහර වෙලාවට පින්වතුනි, සමහර කෙනෙක් මේ දන් දීම කියන කාරණාව මං හිතන්නේ අවබෝධයට වඩා අනවබෝධයෙන් තමයි කරන්නේ. ඒ සමහර පන්සල්වල මම දකිනවා මේක ටිකක් දරුණුම මට්ටමින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔන්න ගමේ පිරිසක් ඉඳගෙන හාමුදුරුවන්ට දන් දෙනවා. දැන් මේ ගමේ පිරිස අතරේ යම් යම් දෙනාගේ එක්කෝ තම තමන්ගේ නැති වූ අය වෙනුවෙන් දන්පැන් පූජා කරනවා. ඒතර දැන් සමහර වෙලාවට අර මාසිකව දෙන දානෙත් තියෙනවා. සමහර අය ඔය අතරේ කීප දෙනෙක් එකතු වෙලා දෙනවා. ඒ කියන්නේ ගෙවල් කීපයකින්ම පන්සලට දානි ගේනවා. ඇත්තටම සමහර වෙලාවට ඒ ගේන දානයන් විශාල ප්‍රමාණයකින් ගේනවා. හාමුදුරුන්ට ඒව නවත්තන්නත් බැ. මොකද මිනිස්සු ඒව කිව්වට හරියට අහන්නේ නෑ. හැබැයි එහෙම ලැබෙන සමහර පන්සල් තියෙනවා, සමහර දවස්වල එක දානයක්වත් නෑ. ඉන්න උපස්ථායකයෙක් තමයි, කැපකරු කෙනෙක් තමයි දානේ පන්සලෙන්දලා හදලා හාමුදුරුන්ට පිළිගන්වන්නේ. මං හිතන්නේ පින්වතුනි අපි නුවණ පාවිච්චි කරන්න ඕන මෙන්න මේ වෙලාවල් වලට. ඇත්තටම මේ දන් දෙනවා කියන කාරණාව ආහාර වලින් විතරක් නෙවෙයිනේ. පින්වතුනි දානේ තියෙනම දසදාන වස්තු කියලා. ඒක එකක් තමයි ආහාර දන් දෙනවා කියන එක. ආහාර, පාන, වස්ත්‍ර, යානා, ප්‍රදීප, ප්‍රදීප උපකරණ ඔය වගේ තියෙනවා පින්වතුනි වස්තුන් 10ක් දසදාන වස්තුන් කියලා කියන්නේ. ඇත්තටම කරනවා නම් ওই දසදාන වස්තුම කරන්න ඕන. අපේ පින්වතුන් ඊවා ටිකක් නුවණ පාවිච්චි කරලා හිතන්න. හාමුදුරුවෝ දෙතුන් නමක් වැඩ ඉන්න පන්සලක හිතන්නකෝ. ගෙවල් 3-4කින් දාන 3-4ක් අරගෙන ආම අනිතක කොච්චර අහක දානවද? ඉතින් හාමුදුරුන්ට කරන්න දෙයක් නැහෙනේ. ඉතින් මම කියන්නේ පින්වතුනි, උන්වහන්සේලාගෙන් ඒ පිළිබඳ විමසලා එකක් තමයි දානි නැති දවසක් හොයලා බලලා දන් දෙන්න. ඔන්න එක ක්‍රමයක්. ඔබ වහන්සේට නොලැබෙන දවසක් කියන්න අපිට. අපි එදාට දෙන්න. කොච්චර වටිනවද බලන්නකෝ ඒක. ඊළඟට තව දෙයක් තමයි දානි උන්වහන්සේලාට ලැබෙනවා නම් අපේ පින්වතුන් ඒ දානියක් සකස් කරගන්න වියදම් කරන මුදල අපේ පින්වතුන් ඒ පන්සලේ වෙන කටයුත්තක් විනිවිදින් කරන්නකෝ. අපි විඟුතුරු පුළුවන් කොච්චර පිංගීතී පිංකම් තියෙනවද? උන්වහන්සේලාගෙන් විදුලි බිල්පත් අරගෙන ගිහිල්ලා අනේ ස්වාමීනි අපි අම්මා වෙනුවෙන් මේ සැරේ පන්සලේ ආලෝක පූජාවට දායක වෙන්න. විදුලි බිල්පත් අරගෙන ගිහිල්ලා තමන්ට පුළුවන් ප්‍රමාණයේ ඒ විදුලි බිලින් කොටසක් ගෙවනවා. කොටසක් හෝ සම්පූර්ණ වශයෙන් ගෙවනවා. කොච්චර වටිනවද බලන්න. ප්‍රදීප දානයක් දුන්නනි වගේ වෙනවනි, ආලෝක දානයක් දුන්නා වගේ වෙනවනි, භාග්‍යතුන් වහන්සේට මහා සංඝරත්නියට දානයක් දුන්නා වගේ නේක. ආලෝක දානයක් ඒක. ඊළඟට පින්වතුනි
තවත් කොයිතරම් අවශ්‍යතාවයන් තියෙනවද? සිවුරු නැත්තම් සිවුරු පූජ කරන්න පුළුවන්. එහෙම නැත්තම් විනයම්මෝ දෙයක් නැත්තම් එව්ව පූජ කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් හොයලා බලලා අපේ පිංගුතුන් කරන්න. මම මේ කාරණාව කියුවේ ඇත්තටම ලංකාවේ විශාල වශයෙන් මේ විමසන්නේ නැතුව දන් දීන කාරණාව නිසා අපේ හාමුදුරු හරියට ගිලන් වෙනවා. නිදංගත රෝග බොහෝ ප්‍රමාණයක් බොහෝ ස්වාමින්වහන්සේල ප්‍රමාණයකට තියෙනවා. දීකට හේතුව තමයි අර දායකයන්ගේ සිත් සතුටු කරවන්න ගිහිල්ලා උන්වහන්සේලාට වෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. අර එක හාමුදුරු කෙනෙකුටත් භාග්‍යතුන් වහන්සේ දැන් සුරාමීරි ශික්ෂාපදේ පැනවීම ඒ හාමුදුරු නිසානේ. එක දායක ගමක් සතුටු කරවන්න ගිහිල්ලා මේ හාමුදුරු එක ණයක් දමණය කරා කියලා ඒ ගමේ මිනිස් සතුටු වෙලා මේ හාමුදුරුවන්ට ඒ ගමේ තිනික පාන වර්ගයක් දන් දීලා. ඒව වැඩි ප්‍රමාණයක් ගත්තම මත් වෙනවා. ඉතින් උන්වහන්සේ වැඩි ප්‍රමාණයක් අරගෙන මත් වෙලා අන්තිමට උන්වහන්සේ මත් වෙලා වැටුණා. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අහන්නේ දැන් ඉතින් මහණ නුඹට ණයෙත්‍ය ගැරණියක්ව දමණය කරන්න පුළුවන්ද කියලා. ඉතින් අන්නී වගේ තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම උන්වහන්සේලා හැම වෙලාවකම හිතන්නේ දායකයන්ගේ පැත්ත. අනේ මේ ඇත්තොන්ට අපහසු ඇති. මේ ඇත්ත මේ නිවාඩු දවසේ මේක දාගන්නේ. එහෙම තමයි හිතන්නේ. මට හිතෙනවා ඒකෙන් තව දෙයක් මෙහෙම. අපේ පිංගුතුන් හිතනවද ප්‍රතිග්‍රාහකයා විහෙස කරවල දෙන දාණය අපේ පිංගුතුගේ සංසාර ගමනට මහත් වූ වැඩපිනිස හේතු වෙනවා කියලා? පිංගුතුනි, සත්පුරුෂ දාන සූත්‍රයේ කියලා තියෙනවා ප්‍රතිග්‍රාහකයා විහෙස කරවල දන් දෙනකොට ඒ දානේ විපාකය තමන්ට සංසාරේ ලැබෙනවා. හැබැයි ලැබෙනකොට කොහොමද ලැබෙන්නේ? මහා භෝග මහා සම්පත් ලැබෙනවා. හැබැයි ඒ ලැබපු සම්පත් කෙටි කාලයකින් විනාශ වෙලා යනවා. කොහොමද? ගම් වතුර නිසා විනාශ වෙනවා. එහෙම නැත්නම් නායෑම් නිසා විනාශ වෙනවා. එහෙම නැත්නම් රජය අයිති කරගන්නවා. එහෙම නැත්නම් සොර සතුරු පැහැර ගන්නවා. එහෙම නැත්නම් ගින්නෙන් විනාශ වෙලා යනවා. ධනිය ලැබුණට ඒ ධනිය තමන්ට පරිහරණය කරන්න ලැබෙන්නේ නැහැ ජීවිත කාලෙම. ඉතාම කෙටි කාලයකින් ඒ ධනිය විනාශ වෙලා යනවා. ඒකට හේතුව තමයි ධනිය ලැබෙන්නේ දන් දීපු නිසා. නමුත් ඒ ධනිය කෙටි කාලයකින් අර වගේ දෙයකින් විනාශ වෙලා යන්නේ ප්‍රතිග්‍රාහකයා විහෙස කරව කරව දන් දෙන නිසා. ඒ නිසා පිංගුතුනි, අපේ පිංගුතුන් දැන් ගොඩාක් අය දන් දෙනකොට බලන කාරණාවක් තමයි තමන්ට නිවාඩු දවස කවද්ද? තමන්ට පුළුවන් දවස කවද්ද? ඉතින් පිංගුතුනි, ප්‍රතිග්‍රාහකයන්ගේ පැත්තට වඩා හුඟ දිනේ හිතනවනේ පිංගුතුනි අද කාලේ තමන්ගේ මේ ඥාති පරපුර ගැන, නෑ හිත මිතුරන් ගැන හිතනවනේ. අපි මේ දවස දාගත්තොත් අසවල් ඥාතියට එන්නේ බැරි වෙයි, අසවල් හිතවත් කෙනාට එන්නේ බැරි වෙයි, අසවල් මිත්‍රයට එන්නේ බැරි වෙයි. බලන්නකෝ පිංගුතුනි, ප්‍රතිග්‍රාහකයට වඩා මේ දානේ විශේෂම කාරණාවට වඩා පිංගුතුනි බාහිර කාරණාවට සැලකිල්ලක් දක්වනමනි. තේරෙනව නේද පිංගුතුනි, මේ අනාවබෝධයෙන් පිංකම් කරන එකේ ප්‍රතිවිපාක. ඒ නිසා පිංගුතුනි, මේවා තමයි අපේ ජීවිත තුල නිවැරදි කරගන්න ඕන තැන්. ඒ නිසා අපේ පිංගුතුන් දානයක් දෙන්න ඕන නම් ඒක හරියට දෙන්න, ජීවිත කාලෙම එක දානයක් හරි දෙන්න. ඒ ජීවිත කාලෙම දෙන එක දානිය හරි කමක් නැහැ පිංගුතුනි, අඩුවක් පාඩුවක් ඇති නොවෙන විදියට දෙන්න. සංසාරයටම මහත් වූ වැඩපිනිස විදියට ඒක දෙන්න. එතකොට ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා එක කතා කරලා උන්වහන්සේලාගෙන් දානිය අහන්න විමසන්න ගල ඒකනේ මේ විමසනවා කියලා කියන්නේ. මේ විමසනවා කියන්නේ කන්න බොන්න ආසාව දේවල් විමසන කියනක නෙමෙයි. ඒක විතරක්ම නෙමෙයි. විමසන්න අපි කොයි වගේ දවසක දානිය බාරගත්තොත් ඔබ වහන්සේලාට පහසුද? උන්වහන්සේලාගේ පහසුව තමයි බලන්න ඕනේ. එතකොට උන්වහන්සේලාගෙන් පහසු මාස දින කීපයක් ගන්න. ඒ අතරින් අපේ පිංගුතුන් තීරණය කරන තමන්ට ඒ අතරින් පහසුම දවසකවත්ද? එහෙම බලලා එහෙම දන් දෙන්න. මං එකේ කියන සමහර පන්සල් තියෙනවා පිංගුතුනි, සමහර ලාට 4-5 නමයි වැඩ ඉන්නේ. සමහරලට දානම ගේනවා දාන ගෙවල් 4-5කින් විතර. බලනකෝ සමහර දවස් තියෙනවා මේ පන්සල් වල මාසෙකට දවස් ගණන් දන් දෙන්න කවුරුවත් නෑ.
පිඟතුනි අන්න එහෙම දවසක අර දානෙ දුන්නන කොච්චර වටිනවද බලන්නකෝ. අන්න එහෙම විමසන්න. ඊළඟට පිඟතුනි අපේ පිඟතුන් එහෙම දන් දෙනකොට බලන්න මේ මොනවද මම ආහාරමේ දානයක්ද දිය යුත්තේ, වින අපට කරන්න දෙයක් නැද්ද කියලා බලන්න කරන්න පුළුවන් මොනහරි පිංකා. ඊට අමතර දෙයක් බලන්න, අපි මේ සැරේ අපේ ඔක්කොම එකතු වෙලා අපි මේ වගේ පිංකමක් කරමු. අන්න එහෙම හිතන්න. මොකද මේ පුණ්‍යක් ශේස්ත්‍ර අපේ පිංඔතට ලැබුණේ මතක තියාගන්න මුළු සංසාර ගමනටම මහත් වූ වැඩ පිණිස පිංකම් කරගන්න. අන්නේ විද්‍යට හිතලා දන් දෙන්න. ඉතින් දැන් මේ මාතික මාතාව බැලුවා උන්වහන්සේලාට සුදුසු ආහාර පාන ලැබින්නේ. මේ හිත එකඟ කරගන්න කයේ ශක්තිය අඩුයි, කය ගිලන් වෙලා. ඒ නිසා ඈ මොකද කළේ, උන්වහන්සේලාගේ හිත බල බල උන්වහන්සේලා මනාප මනාප විදිය මොනව දේවල්ද කියලා හිතලා දන් දුන්නා. ඒකේ ලාභය තමයි පිංගුතුනි වැඩි දවසක් යන්න කලින් ඒ හාමුදුර සියලු දෙනා වහන්සේලා මුතු මරහත් ඵලේ ලැබුවා. ඉතින් මේ හාමුදුරුවරු ගිහිල්ලා බුදුරජාන් වහන්සේට මේක කිව්වා, ස්වාමීනි අපට අපි හිටපු ගමේ මෙන්න මෙහෙම උපාසිකාවක් හිටියා. ඈ අපේ හිත දිහා බල බල කරපු අනුකම්පාව නිසා ස්වාමීනි අපට මේ උතුම් ධර්ම මාර්ගයේ දියුණු කරගන්න පුළුවන් කමක් ලැබුණා. පේනව නේද පිංගතුනි, දායකයෙකුගේ හිත විනස් විදිරි හිතන්න ගත්තම ප්‍රතිග්‍රාහකයාගේ ධර්ම මාර්ගයට කොච්චර බලපෑමක් තියෙනවද කියලා, කොයිතරම් අනුග්‍රහයක්ද කියලා. අපි කරන්න ඕන පිංගතුනි ඇත්තටම මේ හාමුදුරලට සංසාරෙන් ඈතර වෙන්න උදව් කරන්න. නැත්නම් මේ හාමුදුරුවෝ ඉන්නේ මතක තියාගන්න මේ දායකයන්ගේ සේවකයෝ හැටියට නෙවෙයි. මේ හාමුදුරුවෝ ඉන්නේ උන්වහන්සේලා මේ ශාසනයට ඇවිල්ලා මේ ප්‍රතිපදාව පුරන්න, මේ ධර්ම මාර්ගය පුරන්න. එතකොට දායකයෝ හැටියට අපේ පිඟුත් මොකද කරන්න ඕන? ඒ උන්වහන්සේලාගේ ධර්ම මාර්ගයට උදව් වශයෙන් තමයි ඉන්න ඕන. අන්නීම උදව් කරන නිසා තමයි අපේ පිඟුතර පින් සිද්ධ වෙන්නේ. උන්වහන්සේට ඒ කියන්නේ කැපදේවල් දන් දෙන්න කියන්නේ. දැන් අද හුඟ දෙනේ අකපදේවල් දන් දෙනවනේ. එතකොට වෙන්නේ මොකද? උන්වහන්සේලාගේ ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව තව දුරස් වෙනවා. උන්වහන්සේලාගෙන් දුරස් වෙනවා. කැපදේවල් දන් දෙන්න ඕන, කැප වෙලාවට දෙන්න ඕන. අන්න එහෙමයි අපි අනුග්‍රහ අපේ පිඟුතුන් අනුග්‍රහ කරන්න ඕන. නැත්නම් උන්වහන්සේලා වෙහෙස කරව කරව අපේ පිඟුතුන්ගේ කොටස ඉටු කරගන්න එක නිවි මං කියන්නේ අපේ පිඟුතුන්ට අපේ පිඟුතුන් පින් කරගන්නවා කියලා. ඒකින් අපේ පිඟුතුන්ගේ අර වටිනා අවස්ථාව අවබෝධිතා කරන්න ගිහිල්ලා අපේ පිඟුතුන් කරගන්න විශාල පාඩුවක්. ඉතින් දැන් උන්වහන්සේලා ඔය කතාව කියනකොට භාග්‍යතුන් වහන්සේ එක්ක ඕක අහගෙන හිටියා එක භික්ෂුවක්. උන්වහන්සේටත් හිතුණා අනේ ඒ ගමට ගිහිල්ලා මමත් භාවනා කළොත් මටත් පුළුවන් හිත දියුණු කරගන්න. ඇයි ඈ හිත බලලානේ අනුග්‍රහ කරන්නේ. එහෙම කියලා හිතලා මේ හාමුදුරුවොත් කමටහනක් අරගෙන මේ පන්සලට ආවා. අර ඇලගමු කියන පන්සලට. ඉතින් එහෙම ආවයින් පස්සේදී මේ හාමුදුරුවෝ දැන් ඔන්න ඉදා ආපු දවසේ හරි වෙහෙසයි. ඉතින් උන්වහන්සේ හිතනවා අනී අර හිත බලන්න පුළුවන් උපාසිකාව මට මේ විහාරාරාමෙ චුට්ටක් අතුපතු ගා ගන්න කවුරුයි උපස්ථායකයෙක් කිවනව නම් හොඳයි කියලා හිතුවා. ඉතින් මාතික මාතා උන්වහන්සේගේ හිත බලලා 16 කියවුවා උපස්ථානෙට. ඊට පස්සේ හිතුණ අනී මට හවස ටිකක් කකුරු පානයක් තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් උක්කකුරු පානයක් හොඳයි නම් තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඈ ඒකත් උන්වහන්සේගේ හිත බලල ඇව්වා. ඊළඟට තව ටික වෙලාවක් උන්වහන්සේ හිතනවා අනේ මට හේතෝ දෙයට අවුල්පත් ටිකක් ලැබුණා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මාතික මාතාව ඒකත් බලලා උන්වහන්සේට යැව්වා. දැන් ඊට පස්සේ උන්වහන්සේට දැන් ඊට කූදී ලැබුණම හිතනවා අනේ මේ පින්වත් උපාසිකාව මට දැක බලා ගන්න ලැබුණා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් උන්වහන්සේගේ අදහසට අර මාතික මාතාව තමන්ගේ දාසකම් කරුවොත් එක්ක උන්වහන්සේ වැඩෙන විහාරයට ගියා. ඒතර උන්වහන්සේ අහනවා උපාසිකාව නුඹට අනුන්ගේ හිත දකින්න පුළුවන් නේද? පිඟුතුනි මේ ශාසනයේ තියෙන විශේෂත්වය තමයි ආර්යයන් වහන්සේලා කවදාවත් තමන්ගේ මේ ආර්ය භාවයේ ප්‍රකට වෙන විදිහට හැසිරෙන්නේ. ධ්‍යානිස් ඒ නිසා ඒකට උත්තර දෙන්න උතෝ මෙහෙම උත්තරයක් දෙනවා. අනේ ස්වාමීනි මේ ශාසනයේ තියෙන හිත දකින්න පුළුවන් ආර්ය කොච්චර නම් ඉන්නවද කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ අහනවා මම අන්නේ භික්ෂූන් ගැන නෙවෙයි උපාසිකාව ගැනයි ඇහුවේ.
උපාසිකාවට පුළුවන්නේ දහනව අනුන්ගේ හිත දකින්න. එතකොට ඒ වෙලාවේදී ඇය ඒකට උත්තරයක් නොදී මෙහිම උත්තරයක් දෙනවා. ස්වාමීනි, හිත නොදකින්න අයට මෙව කරන්න පුළුවන්ද කියලා. ඒ තමන්ට තියෙනවා කියලා කිව්වේ නේ. ඒක තමයි අල්පේච්ච භාවය, අධිගම අල්පේච්ච භාවය. ඉතින් ඊට පස්සේ දැන් මේ එදා ගියා. ටික වෙලාවක් යනකොට මේ හාමුදුරන්ට මෙහිම හිතුණා. අනේ මගේ හිතේ මුළු දවස පුරාම හටගන්නේ හොඳ සිතුවිලි විතරද? මගේ හිතේ කොච්චරනම් නරක සිතුවිලිත් උපදිනවද? ඉතින් ඈට මගේ හිතේ උපදින හොඳ සිතුවිලි විතරක් නෙවෙයිනි, මගේ හිතේ උපදින මේ නරක සිතුවිලි පේන වැතිනි. ඉතින් උන්වහන්සේගේ හිතේ කෙලෙස් හිතන්නේ තියෙන්නේ. ඉතින් උන්වහන්සේට කෙලෙස් සිතුවිලි උපදිනව ඇති. උන්වහන්සේට ඒක හිතර දැනුනම පන්සලේ ඉන්න බය හිතුණා. ඉතින් උන්වහන්සේ එදාම ඒ පන්සලෙන් ඉවත් වෙලා භාග්‍යවතුන් වහන්සේ වැඩින්න දැනට ගියා. ගිහිල්ලා කියනවා, අනේ ස්වාමීනි, මට නම් එහෙ ඉන්න බෑ. මොකද ඇයට මගේ සම්පූර්ණ හිත පේනවනේ. මම හිතන නරක දේවලුත් ඇය හිතනව ඇති. මට ලැජ්ජයිකෝ එතන ඉන්න. ඉතින් ඇත්තටම හිතේ ස්වභාවය ඕකයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ උන්වහන්සේට අවවාද කළා, නුඹ මේ ශාසනේ ප්‍රතිපදාව පුරන්න නම් එකම තැනයි, ওই තැන විතරයි. නුඹේ කමඨහන මහන වැඩෙන්නේ ඔතන විතරයි. එසා හිත රැක ගන්න කිව්වා. වෙන මුකුත් එපාකෝ, හිත රැක ගන්න කිව්වා. වෙන කිසිම සිල්පදයක් සමාදන් වෙන අපාකව හිත රැක ගන්න කිව්වා. මොකද මේ හිත රැක ගන්නවා කියන එක හරි දුෂ්කරයි. හිත හැම තිස්සෙම විවිධ අරමුණු ඔස්සේ යනවා. විවිධ අරමුණ ඔස්සේ ගිහිල්ලා මේ හිත විවිධ අරමුණු ඩැහැ ගන්නවා. පින්වතුනි, අපේ හිත හැම තිස්සෙම හිමයි ගමන් කරන්නේ. දැන් මේ හාමුදුරන්ට හිතෙන්නේ මොකද්ද? තමන්ගේ හිතේ අර ඇති වෙන කෙලෙස් සිතුවිලි නිසා උන්වහන්සේට හිතේ බයක් ඇති වෙනවා. ඒකත් දැනගන්න ඉඳීද? එතකොට උන්වහන්සේට ලැජ්ජාවක් ඇති වුණා. පින්වතුනි, මේ කාරණාව ඉතාම වටින අවස්ථාවක්. ඒකට හේතුව තමයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන පින්වතුනි, අපේ මේ හිත කෙලෙස් ගොඩකට යන්න නොදී පුළුවන් තරම් මේ හිත නිකෙලෙස්ව තියාගෙන උත්සාහ කරන්න. ඒක තමයි අපි උත්සාහ කරන්න ඕන. හිත හැම වෙලාවකම උත්සාහ කරන්න කුසලයේ මත තියන් ඉන්න. මොකද අපේ හිතේ පින්වතුනි සිත් කෙලෙස් සිතුවිලි ගණනාවක් තියෙනවා. ඉතින් ඒ සෑම කෙලෙස් සිතුවිල්ලක්ම අපේ හිතේ උච්චතම මට්ටමට එන්නත් පුළුවන්, මධ්‍යම මට්ටමේ තියෙන්නත් පුළුවන්, අවම මට්ටමේ තියෙන්නත් පුළුවන්. ওই කිසියම් මො තැනක තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සියලු කෙලෙස් ටික තියෙනවා. ඒතර ওই කෙලෙස් හඳුනාගෙන දැන් ලෝභය වෙන්න පුළුවන්. අඳුනගෙන මගේ හිතේ ලෝභය මෙච්චර තියෙනවා, ඒ නිසා මම යම් යම් දේවල් කරනකොට මේ ලෝභය නැති වෙන විදියට තමයි කරන්න ඕන. මගේ හිතේ ද්වේෂය තියෙනවා, ඒතර මගේ හිතේ මේ තියෙන ද්වේෂය නැති වෙන විදියට තමයි මම වැඩ කරන්න ඕන කියලා හිතට ගන්න ඕන. එතකොට පින්වතුනි, අපට කවදාවත් මේ කාටවත් හොරා වැරදි නොකර ඉන්න ඕනේ නෑනේ. දැන් සමහර වෙලාවට බලන්න, සමහර අය මිනිස්සු ඇසුරු කරන්න බයයි, මිනිස්සු සම්බන්ධ කරගන්න බයයි. ඇයි ඒ? ඒ අයට හිතෙනවා මේ මිනිස්සු අපි මේ කරන කියන දේවල් දැක්කොත් වැරදියට හිතාවි, අපේ මොනවා හරි අඩුපාඩුකම් පිනි. ඒ නිසා සමහර අය සමහර වෙලාවලට එහෙම මිනිස්සු ඇසුරු කරන්න හරි බයයි. මගේ අදහස තමයි එහෙම බය වෙන්න එපා. මිනිස්සු ඉන්න වෙලාවල් වලට පිඟුතුනේ අපි ඔවුන් ඉදිරියේ අපි ළඟ නැති දේවල් පෙන්වන්න උත්සාහ කරන්න එපා. සාමාන්‍ය සැහැල්ලුවෙන් ඉන්න. උත්සාහ ගන්න එක දෙයක්, හිත රැක ගන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඒකයි කිව්වේ, මහාන නුඹ හිත රැක ගන්න කිව්වා. ඒතර හිත රැක ගන්න ජීවත් වෙනකොට කවදාවත් පිංගුතුනි නොදැනුවත්වවත් අපේ යතින් වරදක් වෙන්නේ නෑ. නොදැනුවත් භාවයකින්වත් අපේ යතින් වරදක් වෙන්නේ නෑ. හිත රැක ගත්තම හැම තිස්සේම එක හිතන්න. හිත රැක ගත්තම පිංගුතුනි ඇවිදින විදියෙන් හෝ වේවා, කනබොන විදියෙන් හෝ වේවා, කතා බහ කරන විදියෙන් හෝ වේවා, නිදාගන්න විදියෙන් හෝ වේවා, කිසිම කාරණාවකදී පිංගුතුනි බය වෙන්න දෙයක් නෑ. මොකද හිත නිසා තමයි මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒ සමී අපි විවිධ අරමුණු පස්සේ මේ හිත ගිහිල්ලා අපේ හිත පිංගුතුනි කෙලෙස් වලටම තමයි යන්නේ.
කෙලෙස් රසයටම තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක කොයි වගේද කියන්නේ දැන් ඔය මේ ගිය කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේගේ කාලේ භාගතුන් වහන්සේ උපස්ථාන කර කර දවසක් මේ ගිය හාමුදුරුව එක්තරා ස්ථානයක් දැකලා උන්වහන්සේ භාගතුන් වහන්සේට කිව්වා ස්වාමීනි මට අර අන්න අතන ගිහිල්ලා කමටහන වඩන්න ඕන. ඉතින් භාගතුන් වහන්සේ ඒ වෙලාවේ කිව්වා මහණ මේ දවස්වල මට උපස්ථානෙට කවුරුකෝත් නැහැ නිසා මාව තනි කරන්න නැතුව යන් කිව්වා. ඉතින් ඒ වෙලාවේ මේ ගිය හාමුදුරුව කියනවා ස්වාමීනි ඔබ වහන්සේ නම් ඉතින් සංසාරයෙන් එතර වෙලා ඔබ වහන්සේට දෙමිනේ පාඩු මටනේ ඒ නිසා මට යන්න ඕන කිව්වා. ඉතින් බලන්න භාගතුන් වහන්සේ ඉදිරියේ කියපුදී ඔබ වහන්සේ නම් සසරින් එතර වෙලා මම තාම සංසාරේ ඇලිලා ඉන්නේ ඒ නිසා මට මේ සංසාරයෙන් එතර වෙන්න ඕන කියලා උන්වහන්සේට කිව්වා. ඉතින් භාගතුන් වහන්සේ කියනවා සසරින් එතර වෙන්නේ වීරිය වඩන්න ඕනේ කිව්වා මිතින් ඒකට බාධා කරන්න කියලා භාගතුන් වහන්සේ කමටහනක් දීලා දැන් මේ මීගිය හාමුදුරු ඉතරට ගිහිල්ලා භාවනා කරනවා 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 හිත වැඩෙන්නේ. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා භාගතුන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි මං එතනට ගියාම මගේ හිත මේ පංචකාමයට නැඹුරු වෙනවනි. රූපවලට ආස වෙනවා, ශබ්දවලට ආස වෙනවා. ස්වාමීනි මට පංචකාමයේ කෙරෙහි තියෙන ඇල්ම වැඩි වෙනවනි කියලා කිව්වා. ඒතරු භාගතුන් වහන්සේ කිව්වා මහණෝ ඒ නිසා තමයි මං උතන්ට යන්න එපා කිව්වේ. ඒ කියන්නේ හේතුව තමයි මීගිය හාමුදුරු මීට ජීවිත 500කට කලින් රජ වෙලා ඉඳලා තියෙනවා. ඒ රජ වෙච්ච ජීවිතවල මට මතක හිටියට 500ක් කියලා කිව්වේ සමහරට ගාන වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම හරි කලින් රජ වෙලා තියෙනවා. අපි එහෙම කියමු කලින් රජ වෙලා තියෙනවා මේ මීගිය හාමුදුරු. උන්වහන්සේ ඒ රජ වෙච්ච කාලේ ඔය තැන තමයි මාලිගාව හදන් ඉඳලා තියෙන්නේ. ඒ රජුරුවන්ගේ මාලිගාව තිබිලෙත් වෙන කමටහන් ලබාගෙන ගියපු තැන. ඒ නිසා තමයි එතන දැක්ක මාස හිතලා තියෙන්නේ. එතනට වෙලා ඉන්න. ඉතින් ඊට පස්සේදී උන්වහන්සේට දැන් එතනට ගියාම අර සංසාරේ වඩපු පංචකාම සුවය එතනදී ආයෙමත් හිතට ආවා. ඇයි හුරු පුරුදු තැනක්නේ සසරේ. ඒතකොට හිතන්නකෝ පින්වතුනි මේ පංචකාමයට ඇලි ඇලි වාසය කරනවා කියන එක කොච්චර භයානකයිද. ඒ නිසා අපි හිත රැකගන්නයි උත්සාහ කරන්න ඕන. ඉතින් මේ හාමුදුරුව එහෙම ඇවිල්ලා එතනම වීරිය වැඩුවා. උන්වහන්සේ නොබෝ දවසක් යන්න කලින් අරහත් ඵලෙ ලැබුවා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ බලනවා අනේ මේ උපාසිකාව මේ ජීවිතේ පමණක් නෙවෙයි මට සසරෙත් මේ විදිහට උපකාර කරලා ඇති. ඒ නිසා උන්වහන්සේ ආවර්ජනය කළ බලනවා ජීවිත 99ක් උන්වහන්සේට දකින්න පුළුවන් වුණා. ඒ ජීවිතේ මේ මාතික මාතාව තමන්ගේ භාර්යාවක් වෙලා ඉඳලා පරපුරුෂයෝ සේවනය කරලා ඒ පරපුරුෂයොත් එකතු වෙලා තමන්ම මරලා. දැන් ඉතින් එක ජීවිතයක ඈ ඉඳලා තියෙනවා. හැබැයි හිතවත්ම නෙමෙයි අහිතවත්ම. මාතික මාතාව ඔක දැක්කා. උන්වහන්සේ රහත් වෙලා අතීත ආවර්ජනය කරලා බලදි මෙහෙම දැක්කා කියලා. නමුත් ඈට 100ක් බලන්න පුළුවන්. ඈ ඒ වෙලාවේදී දකින්නවා සියවිනි ආත්ම භාවයේ ඒ තමන් ඉඳලා තියෙන උන්වහන්සේට බිරිඳක් වෙලා. හැබැයි ඒ ජීවිතේ උන්වහන්සේගේ ජීවිතය රැකගන්න, ඒ කියන්නේ ස්වාමියාගේ ජීවිතය රැකගන්න තමන්ගේ ජීවිතය පූජ කළ තියෙනවා. තමන්ගේ ජීවිතය නැති කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඈ දිව්‍ය කණින් කියනවා ස්වාමීනි තව එක ජීවිතයක් ආපසර බලන්න කියලා. එතකොට තමයි උන්වහන්සේ ඒක දකින්නේ. එතකොට දකින්නේ හිතවත්ම තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ අපේ මේ හිතේ ස්වභාවය. ඒ නිසා අපේ පිංගුතුනොත් හිත රැකගෙන හැම වෙලාවකම උත්සාහ ගන්න මේ ලැබූ ආත්ම භාවය සුවපත් කරගන්න. පංචකාමයේ කෙරෙහි ඕනවට වඩා නැඹුරු වෙන්නේ නැතුව ගිහි ජීවිතය ගත කරන අපේ පිංගුතුන්ට පංචකාමයේ අවශ්‍යයි ජීවත් වෙන්න. හැබැයි ඒ ජීවිතය ගත කරන හැම වෙලාවකම උත්සාහ ගන්න මේ ධර්මයට හිත යොමාගෙන ජීවත් වෙන, හිත රැකගෙන ජීවත් වෙන උත්සාහ කරන්න, කෙලෙස් මල අඩු කරගෙන ජීවත් වෙන උත්සාහ කරන්න. ආන්ගේම උත්සාහය ගත්තොත් අපට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. එහෙම කෙලෙස් ප්‍රහාණය කරන්න පිඟුතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්න, දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ නුගේගොඩ මිරිහාන පරණ කොට්ටාව පාර අංක 110-2 නිවසේ පදිංචි සුමතිපාල මහතාගේ දූ දරුවන් ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. බලාපොරොත්තු වෙනවා 2013 සැප්තැම්බර් 15 වෙනි දින
නුගේගොඩ මිරිහාන පරණ කොට්ටාව පාර අංක 110-2 නිවසේ පදිංචිව සිටි නැසීගියේ MP සොමදිපාල පියාණන්ටත් 2015 ජූලි 25 වන දින නැසීගිය සෙනෙහෙලතා සොමදිපාල මෑණියන් ඇතුළු මිය පරලෝ ගියාවෝ සියලුම ඥාතීන්ට මේ වෙලාවේ පින් දෙනවා. ඉතින් ඒ තම දෙපළගේම සියලුම වර්ග පරම්පරානුගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වී සසර ගමන සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ සුජීවත්ව සිටින දුවා දරුවන් හැම දිනාටමත් මේ ධර්ම දානමේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. තමන් කරන කියන සියලු කටයුතු සාර ප්‍රකාරෙන් සාර්ථක වේවා. යන ගමන දියුණු වේවා. සමන්ගේ අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා. බාධාවන් දුරු කරගෙන නිදුකින් නිරෝගීව ජීවිතේ ගතකරන්න ශක්තිය ධෛර්යය සැලසේවා කියලා මේ වෙලාවේ අපි ආශිර්වාදේ කරනවා. ත්‍යවසානේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ උදාර කුසලානි සංස ධර්මයේ පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.